්‍රිබෝෂ තණන් වහන්සේ කාත්මෙක ඉපදුනාා හාරිත තාපස කියල. පංචාබි ඥාෂ්ට සමාපත් ති ලාබි. අහසින් යනන මහා සිල්වර්තාාපස. එක වස්සානයක ගමටාව. ඇවිල්ෙ එක දවසක් රජගෙරට පින්්ඩ පතිවෙදිය. මෙතාපසතුමා දැකලා රජ්ජිරුවන්ට ලොකු පැහැදීමක් ඇති වෙලා තාපසතුමාට ආරාධනාවක් කළා මෙවර වස්කාලයේ මෙහෙගත කරන්න කියලා තාපසතුමත් එකඟ වුණා රජිරුවන්ගේ අඹවියනෙ කුටියක් හදළ දුන්නා හාර්ථ තාපසිතුමා උයෙ තියෙන කුටියට වෙලා බනභාවනා කරගෙන ජීවත්වයෙනවා වස්කාලි හැම දාමදානි වල දැන්න රජගෙදරට වඩිනෝ. එක දවසක් රජරුවන්ට අහන්ඩ ලැබුණා රජිරුවන්ගේ රාජ්‍යයේ ප්‍රත්‍යන්ත දේශයක ටිකට ඈත පලාතක කැරල්ල ඇති වෙලා කියල. කැරල්ල මර්ධනය කරන්න රජිරුවන්ට යන්ක ඕනාවුණා. ටජරුව කැරල්ල මර්ධනය කරන්න ගියා. හැබැ යනකොට රජබිසහට කියල ගියා දේවයේ තාපසතුමාගේ ධනයවේල ඔබේ අතින්ම හැදෙන්ඩුවනේ. සේවකයවෝ හදන ආහාර පාන තාපසතු මාට දෙන්න්ඩ එපා ඔබම යල්ල දෙන්නේ තරම් තාපසතුමාට ර කරනවා. එනිසා හැමදාම තාපසතුමාගේ කෑම වෙලා හදන්නේ රජ්ජිරුවන් යගම හිස්සිය. හැම දාම දන් හදර පිළිගැන්වා. එකදවසක් ධනය හදාගන බලාගෙන හිටිය බලාගෙන හිටිය තාපසතුමා වැඩියේනෑ. උන්වහන්සේ ධන වෙලාවට කලින් වඩීනය ක කියල හිතලා දානෙටික මේසෙට ඇරල වහලා තමනුත් නාගන පිරිසිදු වෙලා ඉතාම දුහුල් ලැඳුමක් ඇගේ දාගත්තා උන්වහසේ ආපොහම ඇඳුම් මාරු කරගෙන අනුවන කියලා චුට්ටක් ඇද ඇල වුනා. තාපසතුමත් අහසිම්ම වැඩිය මාලිගාව ඉදිරිදරවල් වහලා තිබන එකම තැනක ඇරල්ල තිබන එක එක ජනේලයක් විතර. උන්වහසේ අහසින් වඩින ගමම ඒ ජනේලගාවට වැඩිය. ඇබ ජනලගාවට තාපසතමා ලංවවෙන්න ලංවෙන්ඩ උන්වහන්සගේ සිවර හුළගට ගැටෙන හඬ රජදේවයට ඇහුුණා. තාපසතුම අ වඩිනවවෙෙන්දයි කියලා කලබල වෙලා පාරම නැගිටිනකොට තාපසතුමත් හිටියේ. ජනේලගවමයි. දුහුල් නැඳමක් ඇගේ දාගෙන හිටිය එක පාරමයක ගැලවිල්ලා බිමටම වැටුණා. ස්ත්‍රී ශරී රාවයාව තාපසතුමාට දකිින්ඩ ලැබු අගේ වෙලාව යටපත් වෙලා තියෙන රාගය ඉස්මතු වුණ. මේද නාතර වැරදි කාම සේවනයක් සිද්ධ වුණා. තාපසතුමාගේ ඉර්දීන් ඔක්කොම මෙතනින් අතුරු දහන් වුණා දානවලඳලා උන්හසේ පයිංවේඩිය. පයින් බඩිනවා දංවලඳනවා පයින් යන. ඔයයා අතර මේ ගොල්ලුව අත්තරේ තැන් පුරද්ධට ගියපවර වැරදි වැඩ සිද්ධ වෙනවා. කොහොමරික රජ්ජරුවන්ට ආරංච වනා මිනිස්සුන් ගැති මිනිසු දැනගත් ඒක කොහම කොමරි රජර ගටම ගිය. බැරජරූ පිළිගන්න නෑ. රජජිරුවන්ට ඊට වඩා තාපසතුමා සීයට පන්සීකට වඩා විශ්වාසයි. කැරල්. න්සිදවල රාජ්්‍යයට ඇවිල් රට වටේම ගිහිල්ල රටවැසියන්ගේ දුකසැප බල් තමන් නැති කාලේ ඔක්කොම ඉවර කල්ල තමයි මාලිගාවටාව. අපිට වඩා රජිරුවන්ට තියනෙ පුදුම පුදුම ඉවසී මක් සහ තාපසතුමා පිළිබඳ පුදුම ස්වාසය. අපිනම් මේ කාරනාවවිද කඩාගෙන බිඳක නික්මට ගෙදරෙන්නේ. රජිරූ රාජ්‍යයට ඇල්ල රට වටේම ගිහිල්ලලා රටවැසියන්ගේ ඕනෑපාකන්ද හොලබල්ල තමයි මාලිගාවටයෙන්නේ. ඒ ඇවිල්ලත් විවේකාරගෙන නිදහසේ විවේකීව රජදේවියගෙන් ඇහුවා මේවාගේ කතාවක් පැතිරිලා යනවා ඇත්තද කියලා. රජදේවටත් කරගණ්ඩ දෙයක් නැතූගිය රජවුරු හරි භානකයි බොරු කීවත් මට මරණය උරුම වෙන්ඩත් පුළහන්ඒ නිසා ස්වාමිනියක ඇත්තයි කෙල සඳහන් කළා. ඒත් රජරුවූ පිළිගත්ත නෑනේ තමන්ගේ බිරිඳ කියවා සිද්ධිය ඇත්තයි කියලා අර පිිගන්නන්නේ නෑ. අජරු තීරණය කලා කවුරු කීවත් මට විශ්වාසනෑ. මොකද මේ හැමෝම එක වෙලා බොරු කියීනවද දන්නන්නේ තාපසැතුමා පන්න ගඩ. ඒ තරම්ම තාපසිතුමාට ගරු කරනවා. මම එක තාපසිතුමාගේ මහගන්නන් කියලා විවේ කිව ගියනට ගිහිල්ලා වැඳලා ටික වෙලාක් කතා භහකර කර ඉඳලා ඇහු අස්වාමීන්නේ මේවාගේ කතන්දරයක් හැම තැනම පැතිරලා යනවා ඇත්තත්මක. තාපසිතු මාමොකද කල්පන කලේ මම කීවෝොත් ඒ බොරු කියලා ආය රජිරුවන්ට ඒක ඔප්පු කරන්න කාටුවත් බෑ. රජරු පිළි ගන්නෑ කවුරු කීවත්. ඇැබ රජවරු කියලා කියන්නේ හරි භානක ජාතිය. අනික රජිරුවන්ගේ බිරිද බරිද්ධ කියල කියන්නේ මේ රජරුවන්ගේ උත්තම බහන්ඩයක් ඒ බිරිද අයතා ලෙස තව කෙනෙක් පරිහරණය කලා කියලා ආරංච වුණොත් කේන්තිය ඒ තරන් වැඩෙන දෙයක් තව නැති තර රජරුවගේ න කඩුවත් තියෙනවා. ඔවු කියපු ගමන් මේ කඩු පහර මගේ හිස දෙපළු කරන්න පුළහන්. කමක් නෑ. බොරු කීවොත් මට ලොවතුරා බුදු බව හම්බ වෙන්නේ. මරණවනන් මැඩුවාවි බොරු කියන්නේ. මහරජ ඒ කාරණාව සම්පූර්ණ ඇත්තයි කෙලකිවා. රජරෝ කෙන්ති ගත්තද. අජුරෝ කේන්ති ගත්ත නෑ අජරු තාපසිස්තුමාගෙන් ඇහවා. වාමීනී මෙච්චර කල් ලොබෝහන්සේ ප්‍රගුණ කරපු බණ දහම්බොලින් ලැබිච්චේ ප්‍රඥ්ඥාවට මොකදුණී කියර. ආංගේ වචනට ආප්‍රසතුමාට ගොඩාක් ලැජ්ජ හිතුළ. එහෙෙන්මම බින් බලාගෙන කුටියට ගිය. කසින මණ්ඩ ලේලියට ගත්ත. ඒක දිහා බලාගෙන භාව නැවැටවා. පංචාවි ්ඥාෂ්ට්‍ර සමාපත්ති නැතිවෙලාති විිච්ච සියලුම දිහානයක් නැවත සිිල් පිරිසිුදු කරගන උපදවා ගත්තා. තාමත් අර හිටිපු තැන තාපසිතුමා එතනම් අහසට පැනනැංඟ. පැන කල රජරු ගවට අහසසිම්ම ල්ලෙක්ව මහරජ නොයායුතු තැනකට ගියපු නිසා මට වැරදුුණා. ආයෙ කවදාවත් මනුස්සවාසට එනෑ. රජ්ජිරු වැඳගෙන අන්ඩ අඩා කියීනව ස්වාමීණී යන් දෙපා ස්වාමීණී අන්්ඩෙපා මන්දාලා යන්ඩෙපා කියල. ඒ කීවට සඳහන් කලා නොගැලපෙන තැනකට ආපු නිසහි මට වැරතුන්නේේ. ඒ නිසාමා යන්න මෝන කියලා අහසිම්ම යන්න ගියා. හිමාලෙට ගිහිල්ලා මුළු ආයු කාලෙම නැවතවතාවක් හිමාලි ජීවත් වෙලා අපවත්වෙලා ගිහිලා බඹලෝූපත්තිය දැබ්වා. නමුත් මරණයට ජීවිත අත හැරිය රජවරු බොහොම භයානකයි කඩු පහර මගේ හිස කදිංවෙන් කරන්න පුළුවන් නමුත් බොරු කීවොත් මට ලොවතුරා බුදු බෝ ැබෙන එකක්නේ ආං ඒ තරන් අතීත උත්තමයෝ මේ මුසාවට හරිීයට බයුුණ?